හිතවත් සෞර්ධේනි අද මම කියලා දෙන්න යන්නේ කම්පෝස්ට් නිෂ්පාදනය එමු නැත්නම් කම්පෝස්ටින් කියන කාරණාව ගැන විද්‍යාත්මක සහ ඒ තාක්ෂණය නිවැරදිව මොකද දන්නවද ඒක හරි වැදගත් කියලා කියන්නේ මේ බලන්න මේ ඔබ දකින්නේ මාස එකමාරක් වයස කම්පෝස්ටින් ෆයිල් එක මම මේක ඔයගලන්ට පෙන්වන්නමයි හදලා දෙන්නේ බලන්න මේ කම්පෝස්ටින් ෆයිල් එක මේ සාම්ප්‍රදායික ක්‍රමයට අපි සාමාන්‍ය හැමෝම කරනා වගේ උත්සාහ කරන විදිහට බලන්න මේ කම්පෝස්ට් මේ ෆයිල් එක මාස එකමාරක් ගියත් දැන් කම්පෝස්ටින් එක ලාවට පටන් අරගෙන විතරයි පල්ලෙහා මට්ටමේ. නමුත් මේ ඔබ දකින්නේ නිවැරදි තාක්ෂණය භාවිත කරලා හදන කම්පෝස්ටින් ෆයිල් එකක් මාස එකමාරක් වයස මේකට. බලන්න දැන් කම්පෝස්ටින් ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් පාහේ ඉවරයි. දැන් මේක ඔබට ඇත්තනම ඔබේ ගෙවැත්තේ භාවිත කරන්න පුළුවන් මට්ටමේ. කම්පෝස්ටින් කියලා කියන්නේ ඉතාම සරල දෙයක්. ඉතාම පහසුවෙන් සහ වේගවත් හදන්න පුළුවන් නිවැරදි තාක්ෂණය දන්නවනම්. අවාසනාවකට සෞර්ධේනි බොහොමයක් මේ ගැන මට වීඩියෝ හම්බුණා. නමුත් මේ තාක්ෂණය කියලා දීලා තිබුණේ නැහැ. මේක කරන යම් කෙසෙ නිකන් ස්ටෙප් 1 ස්ටෙප් 2 ඒ විදිහට තමයි තිබුණේ. ඉතින් අපිට එහෙම වැඩක් නැහැ. අපිට ඕනේ මේක තාක්ෂණය විද්‍යාව ඉගෙන ගන්න. මොකද මේ විද්‍යාව මූලික සංකල්ප ඉගෙන ගත්තොත් ඔබට බොහෝ දේවල් කරන්න පුළුවන් බොහොමයක් ඉස්සරහට යන්න පුළුවන් ඔබ විතරක් නෙමෙයි අපිට සමාජයක් විදියට. ඉතින් ඒ අරමුණ සෞර්ධේනි මගේ නිතරම මං හිතන කල්පනා කරන දෙයක්. මගේ නම රුචිර විජේසේන මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ සංකල්පයන්ගේ පැතිරයම. ඉතාම වැදගත් අපිට රටක් විදියට ඉස්සරහට යන්න කියලා. විශේෂයෙන්ම අද ගැමි ආර්ථිකයේ නගා සිටවීම සඳහා කියන අපේ මේ ප්ලේලිස්ට් මාලාවෙන් අද අරගෙන ඉන්නේ. ඔබට විශේෂ ඉල්ලීමක් තියෙනවා මම කවදාවත් ඔබට කියන්නේ නැහැ මේ 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 වීඩියෝ ෂෙයා කරන්න හරි එහෙම කියලා. නමුත් ගැමි ආර්ථිකයේ නගා සිටවීම සඳහා කියන මේ ප්ලේලිස්ට් එක. මෙයට සුදුසු යයි ඔබට හිතන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒක පෙන්වන්න එහෙම නැත්නම් ඊටත් වඩා හොඳ දේ තමයි මේක ඔබ අධ්‍යයනය කරලා මේක ඒ අයට කියලා දෙන්න. ඒ වගේම කමෙන්ට් කරන්න මේක හරි වැදගත් වෙනවා. ඒ සුදුසු අය සඳහා මේ වීඩියෝ එක යෑම සඳහා. ඉතින් පුංචි ඉල්ලීමක් ගැමි ආර්ථිකයේ නගා සිටවීම සඳහා කියන ප්ලේලිස්ට් එක සඳහා පමණයි. අනිත් ඒවට එමු වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ තාක්ෂණය මේක ඉතාම සුන්දරයි. මේ ක්‍රමවේදය අපි ලස්සනට ඉගෙන ගන්න මේ වීඩියෝ එක ඇතුළේ අපි උත්සාහ කරමු. හිතවත් සෞර්ධේනි මට මිනිත්තු දෙකක් තුනක් දෙන්න ඔබට මේ විද්‍යාව ගැන පොඩ්ඩක් කියලා දෙන්න. මම ඔබට පොරොන්දු වෙනවා මේ විද්‍යාව මේ පුංචි විද්‍යාත්මක කාරණා දෙක තුන ඔබ ඉගෙන ගත්තොත් ඔබ හදන කම්පෝස්ට් වල ගුණාත්මක භාවයත් එහි වේගයත් ඉතාම වේගෙන් වැඩි කරගන්න පුළුවන්. පුංචි කාරණා තුනක් ඔබට කියලා දෙන්න. මේ පළවෙනි කාරණා තමයි මොකද්ද කම්පෝස්ට් කියන දේ. පළවෙනි තේරුම් ගන්න කම්පෝස්ට් කියන්නේ පෝරක් නෙමෙයි. කම්පෝස්ට් කියලා කියන්නේ ඒක හරි වැරදි කම්පෝස්ට් පෝර ඒව එකක් නෑ. කොම්පෝස්ට් කියලා කියන්නේ අපි කියන මේ පස්වලට දාන මේ පස්වල ගුණාත්මක භාවයේ වැඩි කරන ද්‍රව්‍යයක් තමයි කොම්පෝස්ට් කියලා කියන්නේ. ඊතර මේ කොම්පෝස්ට් කියලා කියන්නේ වෙනත් විදිහකට කිව්වොත් දිරායන ද්‍රව්‍ය අපි කුණා කොටස් වලට කඩලා එහි තියෙන ඒ දිරායන ද්‍රව්‍ය වල තියෙන මේ තියෙන පෝෂක පදාර්ථ පහසුවෙන් නිකුත් වෙන ආකාරයට නිෂ්පාදනය කරාම අපි කියනවා ඒකට තමයි කොම්පෝස්ට් කියලා. මේක ස්වභාව ධර්මයේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. විශේෂයෙන්ම ස්වභාව ධර්මයේ තියෙන සුත්‍ර ජීවි ක්‍රියාකාරීත්වය යටතේ මේ දිරායන ද්‍රව්‍ය කුඩා කොටස් වලට කඩලා දැමීම තමයි තියෙන්නේ. මේ කොම්පෝස්ට් කියන එක ඉතාම ඉහළ මට්ටමේ අපි කියනවා මේ සොයිල් ඇමෙන්ඩ්මන්ට් එක. يعني මේ පස්සට කොම්පෝස්ට් එදී මගෙන් මේ පසේ තියෙන භූමියක් තියෙන ගුණාංග ඉහළ මට්ටමකට ගේන්න පුළුවන්. මම ඕකයි පළවෙනිම කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒ වගේම කොම්පෝස්ට් මහා ගොඩක් දැම්මමත් ප්‍රශ්නයක්. මේක ලෝකේ හැටියක් නේ ඕනේ දෙයක් ඕඩවට වඩා ඕනෙම නෑ. අංක 1. අංක 2. කම්පෝස්ට් නිෂ්පාදනයේට ප්‍රධාන කාරණා හතරක් හොඳට මුසු වෙලා තියෙන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි දිරා යන ද්‍රව්‍ය තියෙන්න ඕනේ. ඒතර දිරා නොයන ද්‍රව්‍ය සහ පහසුවෙන් දිරා නොයන ද්‍රව්‍ය කම්පෝස්ට් නිෂ්පාදනයේට අපි එකපාර භාවිත කරන්නේ නැහැ. දෙවෙනි කාරණා තමයි අපි කියනවා මයික්‍රෝ ඔර්ගනිසම්ස් එහෙම නැත්නම් ශුද්ධ ජීවීන්. ඒ ඉහළ මට්ටම් වලින් ඉහළ සාන්ද්‍ර වලින් සිටීම ඒ වගේම සුදුසු ශුද්ධ ජීවීන් සිටීම හරි වැදගත් හොඳ කම්පෝස්ටින් එකක් හදන්න. ඒ වගේම ජලය සහ වායුව. වායුව නැතුව සාමාන්‍ය අපි කරන සාම්ප්‍රදායිකවද අපි අද කතා කරන්න යන කම්පෝස්ටින් ක්‍රම වලත් වායුව අවශ්‍ය කරනවා. ඒ කියන්නේ විශේෂම ඔක්සිජන් වල අවශ්‍යතාවය තියෙනවා. එහෙම නොවන කම්පෝස්ටින් ක්‍රමවේදත් තියෙනවා. අපි කියන ඇන්රොබික් කම්පෝස්ට් ඒව තියෙනවා. නමුත් ඒ අද විශේෂම වායුවේ අවශ්‍යතාවය. හොඳට වායුව මුසු වීම අවශ්‍යයි. ඒ වගේම ජලය.
ජලයත් අවශ්‍යයි මේ සුද්ධ ජීවී ක්‍රියාකාරිතය සහ මේ කොම්පෝස්ටිං ප්‍රොසෙස් එක කාර්යක්ෂම සිදුවීම සඳහා. ඒ වැඩි වුණොත් ඒත් ප්‍රශ්නයක්, අඩු වුණොත් ඒත් ප්‍රශ්නයක්. මේව නිවැරදි ආකාරයට මුසුවීම නම් මේ කාරණා හතර හරීම වැදගත්. හොඳ ගුණාත්මක භාවයකින් තියෙන කොම්පෝස්ට් එකක් නිෂ්පාදනය කිරීම සඳහා. අවසාන වශයෙන් සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ගැන කොහොමද කියන දේ. මේ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත් මේ කම්පෝස්ටිං සෑදීම සඳහා. මොකද සුද්ධ ජීවීන් මේ කුඩා කොටස් වලට කඩලා මේව කරලා දෙන්නේ. ආ මේ ඒ පෝෂක පදාර්ථ නිදහස් කරන්නේ. එතකොට මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා ඉතාම වැදගත් වෙනවා මේ දිරායන ද්‍රව්‍ය වල තියෙන ප්‍රධාන මේ පරමාණු කාණ්ඩ වර්ග දෙකක්. අපි කියනවා කාබන් සහ නයිට්‍රජන්. උගල දන්නවා කාබන් සහ නයිට්‍රජන් කියලා කියන්නේ පරමාණු. මෙහි තියෙන ප්‍රමාණ ප්‍රතිශත වශයෙන්, ප්‍රතිශත කියන්නේ අනුපාත වශයෙන් තියෙන හරිය වැදගත්. හරි, සාමාන්‍යයෙන් මේ කාබන් සහ කාබන් ටු නයිට්‍රජන් කියන අනුපාතය සාමාන්‍යයෙන් 30ට එකක් වෙනකොට කොටස් වශයෙන් තා ඒ වගේ අවස්ථාවක තමයි කියනවා හොඳටම මේ ක්‍රියාකාරීත්වය ඉතාම මේ කාර්යක්ෂම සිද්ධ වෙන. දැන් අපි කොහොමද කාබන් ටු නයිට්‍රජන් හදන්නේ? දැන් අපි කොම්පෝස්ටිං කිරීම සඳහා අපිට විවිධ දේවල් මේ දිරායන ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. මේවා අපිට ජෙනරලි කැටගරයිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් කොටස් කරන්න පුළුවන් ග්‍රීන් සහ බ්‍රවුන්ස් විදියට. ග්‍රීන් කියලා කියන්නේ කොළ පාට ද්‍රව්‍ය. ඒ වගේම බ්‍රවුන්ස් කියලා කියන්නේ දුඹුරු පාට ද්‍රව්‍ය. දැන් බ්‍රවුන්ස් වලදී වියලි කොළ. ඒ වගේම මේ ලී කුඩු, ඒ වගේම දහයියා, ඊට පස්සේ කාඩ්බෝඩ් ඒවා පත්‍ර ගෑලි ඕව බ්‍රවුන්ස් විදියට ගන්නද? මේ වගේ සාමාන්‍යයෙන් කාබන් වැඩි. මම මේ ලිස්ට් එකක් දාලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න තියෙන කාබන් ටු නයිට්‍රජන් ප්‍රතිශතය. ඒ වගේම අනිත් පැත්තට ගියාම අපි කියනවා ග්‍රීන්ස්, ඒ කියන්නේ කොළ පාට ද්‍රව්‍ය. ඒ කියන්නේ තනකොළ, අලුතෙන් ගලවපු තනකොළ. ඊට පස්සේ කිචන් ස්ක්‍රැප්, ඒ කියන්නේ ඔය මේ අපි ඔය මේ එළවලු සුද්ධ කරලා ආහක දාන, පළතුරු සුද්ධ කරලා ආහක දාන ඒ පොතු වර්ග, ඒ වගේ සාමාන්‍ය නයිට්‍රජන් ප්‍රමාණය වැඩි. ඉතින් කාබන් ටු නයිට්‍රජන් හොඳ ප්‍රතිශතයක් පවත්වාගෙන මේ ද්‍රව්‍ය ග්‍රීන් සහ බ්‍රවුන්ස් කියන ද්‍රව්‍ය ඒක භාවිතා කරන අනුපාතය අනුව අපිට හරියට සෙට් කරන්න, හරියට කියන්නේ අපිට අප්‍රොක්සිමේට්ලි සෙට් කරන්න පුළුවන්, අඩු වැඩි වශයෙන් සෙට් කරන්න පුළුවන් මෙහි මේ කාබන් ටු නයිට්‍රජන් රේෂියෝ එකේ මේ ප්‍රමාණ වශයෙන් මම කියලා දෙනවා මේ වීඩියෝ එක ඇතුළතදී. ඉතින් මෙන්න මේ කාරණා තුන අපි හරියටම කරොත් ඉතාම ඉහළ ගුණාත්මක තත්වයකින් යුතුව කොම්පෝස්ට් ඔයගලට හදන්න පුළුවන්. දැන් කොම්පෝස්ට් හැදෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගොඩාක් වෙලා යනකොට, ගොඩාක් කල් යනකොට මොකද වෙන්නේ? කොම්පෝස්ට් වල තියෙන සාරේ ගුණය අයින් වෙන්න පුළුවන්. මොකද ඔයගලන්ට තේරෙනවා නයිට්‍රජන් වගේ දේවල් පහසුවෙන් අයින් වෙලා යන්න පුළුවන් කොම්පෝස්ට් වලින්. ඒ වගේම කාලයක් එක තියෙනකොට මයික්‍රෝබියල් ඇක්ටිවිටි මේ කොම්පෝස්ට් වල තියෙන ඉන්න ඒ තියෙන ජීව ගුණය, විවිධ බැක්ටීරියා, ඒ වගේම කියන්නේ සුද්ධ ජීවීන්ගේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඉතාලම පහසුවෙන් අපි මේක හදාගත්තොත්, හොඳ ප්‍රමාණයෙන් හදාගත්තොත් ඉතාලම ඉහළ මට්ටමේ කොම්පෝස්ට් අපිට හදන්න පුළුවන්. දැන් මේ කොම්පෝස්ට් හදන විවිධ ක්‍රම තියෙනවා. සාම්ප්‍රදායික කොම්පෝස් හදන ක්‍රමය, වල ක්‍රමය, ගොඩ ක්‍රමය, ඔයගොල්ලෝ ආලා තියෙන සාමාන්‍ය කොම් ඒ දිරායන ද්‍රව්‍ය එහෙම විශේෂ ආකාරයට සකස් නොකර සාමාන්‍ය විදිහට දාලා කොම්පෝස්ටිං වෙන්න තියෙනවා. ඉතින් මේක සාම්ප්‍රදායික කොම්පෝස්ටිං ක්‍රමය සාමාන්‍යයෙන් ගොඩාක් කල් යනවා. සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් අඩුම වශයෙන් යනවා. ඒ වගේ නැත්නම් ඇත්තම කතාව මාස 6ක් 7ක් යනවා හොඳ මැචුවර් වෙච්ච කොම්පෝස්ට් එළියට ගන්න. ඒ වගේම වර්මි කම්පෝස්ටිං කියලා ක්‍රමවේදයක් තියෙනවා. මේක සාම්ප්‍රදායික කම්පෝස්ටිං වලට වඩා වේගවත්. වර්මි කම්පෝස්ටිං කියලා කියන්නේ විවිධ ගැඩවිල් වර්ග භාවිතා කරලා වේගෙන් මේ ගැඩවිල්ලු පාවිච්චි කරලා මේක කඩලා බ්‍රේක් ඩවුන් කරනවා සාමාන්‍ය ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයෙන් පසු. ඉතින් මේක වර්මි කම්පෝස්ටිං කියනවා. සාමාන්‍ය මාස දෙකක් වගේ කාලයක් ඇතුළත, එකමාර දෙකක් වගේ කාලයක් ඇතුළත වර්මි කම්පෝස්ටිං හොඳ මැචුව වෙච්ච වර්මි කම්පෝස්ට් ගන්න පුළුවන්. අද මම කතා කරන්න යන්නේ තර්මල් කම්පෝස්ටිං කියන ක්‍රමවේදය ගැන. ඉතින් ඉතාම පහසුවෙන් අපේ ගොවි මහත්තුරුන්ට කරන්න පුළුවන්. ඒ වගේ මේ තාක්ෂණය දැනගත්තොත් ඉතාම ඉහළ මට්ටමේ ඉතාම වේගෙන් කරන්නත් පුළුවන් කම්පෝස්ටිං වර්ගය. අපි කියනවා තාප කම්පෝස්ටිං කියන ක්‍රමවේදය ගැන. සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ අපි මේක නිවැරදිව කරොත් සාමාන්‍යයෙන් මාස එකමාරක් අඩු වශයෙන්, දැන් මගේ කම්පෝස්ටිං පයිල් එක මාස එකමාරෙන් මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. හොඳ ඉහළ මට්ටමට ගන්න හදලා ගන්න පුළුවන්. සාමාන්‍ය මාස දෙකක් අපි නිකන් සාමාන්‍ය විදිහට කිව්ව මාස දෙකක් වගේ කාලයක් ඇතුළත ගන්න පුළුවන් තාප කම්පෝස්ටිං. අවසාන කම්පෝස්ට් බොක්කාෂි කම්පෝස්ටිං කියලා ජපනීස් ක්‍රමයක් තියෙනවා. මේකත් කියලා දෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන්න බොක්කාෂි කම්පෝස්ටිං වල ඒක ඇනරොබික, කියන්නේ වායුව නැතුව කරන කම්පෝස්ටිං මෙතඩ් එක.
සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් ඇතුළත කම්පෝස්ට් හදන්න පුළුවන්. මේකත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඒකට පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒ ටික විද්‍යාව පොඩ්ඩක් වැඩි පැත්තට තියෙන්නේ. ඒකට අපි හිමින් එමු. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. මේ තර්මල් කම්පෝස්ටිං කියන්නේ හරීම වැදගත්, ඉතාම පහසු ක්‍රමවේදයක්. මේ තාප කම්පෝ, ඒ කියන්නේ මේකයි කතාව. මේ තාප කම්පෝස්ටිං කියලා කියන්නේ මේ අපි මොකද කරන්නේ? අපි නිවැරදි ආකාරයට මේ කාබන් නයිට්‍රජන් ප්‍රතිශතය හදලා මේ ෆීඩ් එකක් හදනවා. හැදුවාම මොකද වෙන්නේ? බැක්ටීරියා ඇවිල්ලා මේක ඇතුළට රිංගගෙන ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය මේ සිද්ධ කරන්න ගන්නවා. ඉතින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මේ කොම්පෝස්ට් එකේ අපි කියනවා උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. මේ උෂ්ණත්වය වැඩි වීම සමග සාමාන්‍යයෙන් සෙල්සියස් 40 45 වගේ එනවා. ඒ වගේ එනකොට මොකද වෙන්නේ? තව බැක්ටීරියා අපි කියනවා තර්මොෆිලික් බැක්ටීරියා කියලා, ඒ කට්ටියක් තව මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේකේ උෂ්ණත්වය තවත් වැඩි කරනවා. සාමාන්‍යයෙන් 50-60 වගේ මට්ටමට ඔයත් වැඩි කරන්න පුළුවන්. දැන් හිතන්න මේකේ උෂ්ණත්වය නිසා, සහ එතකොට වෙන්නේ අර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉතාම වේගෙන් සිද්ධ වෙන, උෂ්ණත්වයත් වැඩි. එතකොට මොකද කියන්නේ? සාමාන්‍ය සාම්ප්‍රදායික කම්පෝස්ටිං වලට වඩා මෙහි වේගය වැඩි. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි මේ දැන් ওই කම්පෝස්ටිං වල තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. හැමතිස්සෙම කියන්නේ මේ තියෙන මේ විවිධ කම්පෝස්ටිං දැම්මාම සමහර මේ පැලවලට ඊට පස්සේ වල් බේරලා වල් ගලවල ඉවරයක් නැහැ. මොකද මේ වල් ඇට, වල් ගස්වල ඇට එනවා ඒකත් එක්ක. දැන් මේ තර්මල් කම්පෝස්ටිං වල තියෙන අධික උෂ්ණත්වයෙන්ද ඒව නැති වෙලා යනවා. ඒ වගේම ඉතාම හොඳ මේ බැක්ටීරියා ගහනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ සුද්ධ ජීවි, මොකද වේගින් මේක හැදෙනවා. එතකොට හොඳ ගහනයක් සහිතව අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තර්ම කම්පෝස්ටිං, එහෙම නැත්නම් තාප කම්පෝස්ටිං ක්‍රමවේදය තමයි අද ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක ඇතුලේ කියලා දෙන්නේ. දැන් මේ බලන්න මම අර කලින් පෙන්නූ කාරණා. මේ තියෙන්නේ හරියටම මාස එකමාරකට මම මේ වීඩියෝ එක හදනකොට මම මේක පෙන්වන්න ඕනේ කියලා පෙන්නුවා. මේ තියෙන්නේ සාම්ප්‍රදායික කොම්පෝස්ට් පයිල්. ඒ කියන්නේ ග්‍රීන්ස් මේ ඊට පස්සේ බ්‍රවුන්ස් මුකුත් වෙන් කරන්නේ නැතුව එක තැනකට මේව කුණු ටික එකට ගොඩ ගැව්වා. ගොඩ ගහලා කම්පෝස්ට් වෙන්න මේ වල ක්‍රමයේ පොඩි වලක් හදලා එහෙම තියලා තියෙනවා. මේ මාස එකමාරකට පස්සේ බලන්න මේ කම්පෝස්ට් එකේ තත්ත්වය. තාමත් මේ පල්ලෙහා මට යන්තමින් ඩිග්‍රේඩ් වෙන්න පටන් අරන් තියෙන කම්පෝස්ටිං ප්‍රොසෙස් එක. ඉතින් මේක ඒ වුණාට තාම උඩටවත් ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ තර්මල් කම්පෝස්ටිං මාස එකමාරකට පස්සේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා මේක ඉහළම මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මට්ටමේදී මාස එකමාරකට පස්සේ ඔයගොල්ලන්ට මේක ඇත්තටම මේ පසල දාන්න පුළුවන්. තාම කොඩා කොටස් වලට කැඩලා ගිහිල්ලා මේ කම්පෝස්ට් අපිට භාවිතා කරන්න පුළුවන් ඉහළ මට්ටමින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අතන මේ විද්‍යාව. අද මේක තමයි ඔයගලන්ට කියලා දෙන්නේ. මම නැවතත් කියනවා මේක විශේෂයෙන්ම මේ වැදගත් වෙන අය සඳහා මේක බෙදා දෙන්න, මේ තර්මල් කම්පෝස්ටිං කියන කාරණාව කියලා දෙන්න. මොකද ඒගොල්ලන්ට පහසුවේ විශේෂයෙන් මේ අපේ ගම්බද මේ ගැමි පරිසරයක් ඇටතේ මේක ඉතාම පහසුවෙන් ඒ ගොවි මහතුරුන්ට කිරීමේ හැකියාව තියෙන නිසා. ඔන්න මගේ බැක් ගාඩ් එක මම සම්පූර්ණයෙන්ම ක්ලීන් කරා. ඉතින් මම කලින් කිව්වා වගේ මගේ එකම ටූල් එක තමයි නජිරි ගමා කෙටි උදැල්ල. හරි. ඉතින් සම්පූර්ණයෙන්ම ක්ලීන් කරා. මේකට සාමාන්‍යයෙන් මට ගියා දවසක් ගියෙත් නෑ ඇත්තටම. දවස් භාගයක් වගේ කාලයක් ගියා. ඉතින් මේකෙන් මම ගොඩාක් මේ එකතු කරගත්තා ලීව්ස්. ඒ කියන්නේ මේ තියෙන්නේ එකතු කරගත්තු මේ මම එක සෙපරේට් කරගත්ත. පළවෙනියට මේ ග්‍රීන්ස් විදිහට මම සෙපරේට් කරගත්තා. ඊට පස්සේ මම ආයෙ සෙපරේට් කරගත්තා බ්‍රවුන්ස් විදිහට. බ්‍රවුන්ස් කියන්නේ අපි දන්නවා මේ දුඹුරු පාට. ඒ කියන්නේ වේලිච්ච කොළයි, ඊට පස්සේ වේලිච්ච කොළ විදිහටයි. ඊට පස්සේ මම මේක ඇතරම මේ ග්‍රීන්ස් විදිහට සෙපරේට් කරගත්තා. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ග්‍රීන්ස් කියලා කියන්නේ ග්‍රීන් කියන්නේ අපි සාමාන්‍ය මේ වගේ ග්‍රීනිස් වෙජිටේෂන් වල නයිට්‍රජන් කන්ටෙන්ට් එක ඇත්තම වැඩි. හරි. බ්‍රවුන්ස් වලට වඩා සාමාන්‍ය බ්‍රවුන් වෙජිටේෂන් කියන්නේ ඩ්‍රයි ලීව්ස් වල සාමාන්‍යයෙන් කාබන් කන්ටෙන්ට් එකයි වැඩි. නිවැරදි කම්පෝස්ට් එකක්, කම්පෝස්ටිං එක හොඳටම කාර්යක්ෂමව සිදුවීම සඳහා සාමාන්‍යයෙන් මේ දෙක අතර තියෙන අනුපාතය 30:1 වෙන්න ඕනේ. ඒ කියන්නේ කාබන් 30කට නයිට්‍රජන් 1ක්. දැන් ඉතින් ඒක අපිට හරියට ඒ කියන්නේ හදන්න අමාරුයිනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ එතකොට ඒ රේෂියෝ එක හැදෙන විදිහට අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ග්‍රීන්ස් කොටස් 3කට වොලියුම් මැෂින් ගත්තොත් අපි සාමාන්‍යයෙන් බ්‍රවුන්ස් කොටස් 1ක් එකතු කරොත් මේක මගේ එක බවුන් බ්‍රවුන් ෆයිල් එකක්.
තව බ්‍රවුන් පයිල්ස් මගේ තුනක් තියෙනවා. ඉතින් මේක අපිට ඒ විදිහට තමයි අපි මේ රේෂියෝ එක හදාන්නේ. මම ඊළඟට පෙන්නන්නම් කොහොමද අපේ සෙටප් එක අපි හදාගන්නේ කියලා. අපිට ඊළඟට කරන්න තියෙන්නේ ග්‍රවුන්ඩ් එක ටිකක් ලෙවල් කරගන්න එක. ග්‍රවුන්ඩ් එක ටිකක් ලිදා ඒ වගේම මේකට හොඳ ප්ලේස් එකක් හොයාගන්න එක. يعني සාමාන්‍යයෙන් ඩිරෙක්ට් සන්ලයිට් වැටෙන්නේ නැති තැනක්. ඒ වගේම වතුර හොඳට ගලා යන එහෙම නැත්නම් ඇබ්සෝබ් කරගන්න පසක් තිබීම සුදුසුයි. එහෙම නැත්නම් ඒක හැදෙන විදිහට කාණු හරි මොන හරි එහෙම සෙටප් එකක් තියෙන්න ඕනේ. ඉතින් ලෙවල් ග්‍රවුන්ඩ් එකක් සාමාන්‍යයෙන් මේ වැඩේ කරන්න සාමාන්‍යයෙන් අඩි 3 වැඩි කිරීම අඩි 3 වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක උඩින් මම මේ වගේ පොඩි සපෝට් දැන් මෙතන මේ උගලන්න පේනවා ගඩොල් දාලා තිනවා. මේක උඩින් අපිට පුළුවන් දඬු කෑලි වගේ තියලා මේක උඩින් අපිට පුළුවන් පොඩි ස්ට්‍රක්චර් එකක් හදන්න. එතකොට මේ ස්ට්‍රක්චර් එක උඩ තමයි අපි කම්පෝස්ට් ෆයිල් එක බිල් කරන්නේ. ඒකට හේතුව තමයි එතකොට පල්ලෙහානුත් මේ වතුර මේ කියන්නේ පල්ලෙහානුත් අපිට මේ එයා එනවා. ඒ වගේම මේ උඩින් අපි මේ කම්පෝස්ට් කරනකොට භාවිත කරන වතුර ඩ්‍රේන් වෙලා එළියට යන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ මේක ඇතුලේ තියෙන එක මේක නිකම්ම ඩිරෙක්ට් අපේ පසත් එක්ක ගැටලා තිබුණොත් මොකද වෙන්නේ? එතන සොගි වෙනවා. එතකොට ඇනරොබික් ඩයිජෙස්ට් මේ ඩිග්‍රේෂන් තමයි සිද්ධ වෙන්නේ. ඇනරොබික් බැක්ටීරියල් ඇක්ටිවිටි එකට යනවා. ඒ පිට ඔහොම ඕනේ නැහනේ. අපිට ඕනේ ඒරොබික් සෙටප් එකක්. මේන්ලි ඇනරොබිකුත් වෙනවා. ඉතින් මේ වගේ සෙටප් එක සරල වශයෙන් සාමාන්‍යයෙන් අඩි 3 වැඩි කිරීම අඩි 3 වගේ ප්‍රමාණයක්. මම ඊළඟට පෙන්නනවා මේකේ අපි දඬු කොහොමද හදාගන්නේ කියලා. ඊළඟට අපිට කරන්න තියෙන බොහොම සරල දෙයක් එක තමයි අපි අර කලින් හදාගත්තු අර සපෝට් සුඩ මේ වගේ පුංචි මේ සපෝට් ස්ට්‍රක්චර් එකක් දඬු කෑලි වලින් හදාගන්නේ. ඉතින් මේක උඩ තමයි අපි කම්පෝස්ට් ෆයිල් එක හදන්න හදන්නේ. ඊට පස්සේ දැන් මේක උඩට අපිට කොළ දාන්න බෑනේ. මේක පල්ලෙහාට වැටෙනවනේ. එතකොට අපිට පුළුවන් දෙයක් තමයි සාමාන්‍යයෙන් කම්පෝස්ට් වෙන කාඩ්බෝඩ් වගේ දෙයක් අපිට මේ සපෝට් ස්ට්‍රක්චර් එක උඩට දාගන්න පුළුවන් මේ වගේ. දැන් මේක ලේයර්ස් කීපයක් දාගන්න. ඉතින් මේ වගේ ගේ අපි මේ කරගත්තා මොකද වෙන්නේ? අපිට මේක උඩ හොඳට මේ ෆයිල් එක බිල් කරගන්න පුළුවන්. මේක සාමාන්‍ය අඩි 3ක්වත් ඕනේ අඩුම ගානේ අඩි 3ක් හෝ 4ක්. මොකද මේකට හේතුව මේ අපි මේ කරන්නේ මේ තර්මල් කම්පෝස්ටිං. ඒ කියන්නේ මේකේ මේ ඇතිවන තාපය ලොකු තාපයක් ඇති වෙනවා. මම ඔයගලන්ට ඉස්සර දවස්වලදී පෙන්නන්නම් සෙල්සියස් 40ක් 50ක් විතර වගේ ප්‍රමාණයකට. ඒකෙන් මේකේ ඩිග්‍රේෂන් එක ගොඩාක් වැඩි වෙනවා. ඒ ඇතිවන තාපය පුළුවන් තරම් අපි මේක ඇතුලේ තියාගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒකයි මේ විදිහට සාමාන්‍ය ටිකක් ලොකු ප්‍රමාණයකට මේ ෆයිල් එක හදාගන්නේ. හරි ඊළඟට අපිට දැන් ඇත්තටම මේ කම්පෝස්ටිං ෆයිල් එක හදාගන්න පුළුවන්. මුලින්ම අපි ග්‍රීන්ස් ගන්නවා. මම කිව්වා ග්‍රීන් සහ අපි මේ ග්‍රීන් සහ මේ බ්‍රවුන්ස් තමයි පාවිච්චි කරන්නේ. ඒතර මේ ග්‍රීන්ස් මුලින්ම ලේයර් එකක් දාගන්න ඕනේ සාමාන්‍ය අඟල් 3ක වගේ ප්‍රමාණයක එන්න. ඊට පස්සේ ඒක උඩින් බ්‍රවුන් ලේයර් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ග්‍රීන් ලේයර්. ওই විදිහට තමයි අපි මේ කම්පෝස්ට් ෆයිල් එක ගොඩනගන්නේ. ඒකට හේතුව තමයි මම අර කලින් කිව්වා ඒ අවශ්‍ය කරන නයිට්‍රජන් ටු කාබන් අනුපාතය නිවැරදිව තිබුණොත් තමයි මේකේ හොඳ ඩිග්‍රේෂන් එක එන්නේ. ඒ රේෂියෝ එක ගන්න තමයි අපි මේ විදිහට කරන්නේ. කලින් කිව් වගේ ග්‍රීන්ස් අපි මේ දෙකකට බ්‍රවුන් එකක් තමයි අපි මික්ස් කරන්න ඕනේ. ඒ විදිහට රේෂියෝ එනක විදිහට ඒ විදිහට අපි ෆයිල් එක ගොඩනගා ගන්න අවශ්‍යයි. ඔන්න අපි පළවෙනි ග්‍රීන් ෆයිල් එක ගොඩනැකුවා. ඊළඟට අපිට කරන්න පුළුවන් බ්‍රවුන්ස් මේකට එකතු කරගන්න පුළුවන්. එතකොට ග්‍රීන් එකයි බ්‍රවුන් එකයි ග්‍රීන් එකයි බ්‍රවුන් එකයි ඒ විදිහට තමයි අපි මේක ඉස්සරහට හදාන්නේ. ඒතර මම දැන් ওই කියන විදිහට එනක් මේ විදිහට අපිට පුළුවන් බ්‍රවුන්ස් ටික ඇඩ් කරගන්න. බ්‍රවුන්ස් ටික ඇඩ් කරලා අපිට පුළුවන් මේ විදිහට ෆයිල් එක දිගටම ගොඩනගන්න. ඊළඟට තව වැදගත් දෙයක් කියලා දෙන්න තමයි යන්නේ. මේ බලන්න ඕනෑම නයිට්‍රජන් කන්ටෙන්ට් එක වැඩි බයෝමාස් එකක් අපි ගොඩ ගහලා තිබුණොත් මේකේ උෂ්ණත්වය වැඩි වෙනවා. මම මේක මා අතින් බැලුවොත් මට පේනවා මේකේ ලොකු උෂ්ණද. මේකට හේතුව තමයි ඇත්තටම බැක්ටීරියා දැනටම බැක්ටීරියා විතරක් නෙමේ මයික්‍රෝබ්ස් ඒ කියන්නේ මයික්‍රෝ ඕගනිසම්ස් මේක තුළ වැඩ කරන්න පටන් ගන්න. දැන් සාමාන්‍යයෙන් දැන් පරිසරයේ දැන් මේ තියෙන මයිකල් තියෙන උෂ්ණත්වමානය ඔයගලන්ට පේනවා මේකේ සාමාන්‍යයෙන් දැනට උෂ්ණත්වය පේන්නේ 30ක් විතරනේ. ආ මේක මොකද? ආ ඕකේ. දැන් ફોකස් වුණා. ඔගලන්ට බලන 30ක් වගේ. නමුත් මම මේක ෆයිල් එක ඇතුළට මම මේක එකතු කරලා අපි බැලුවොත් දැන් මම මේක
හදන්න හදලා මේක මම මේක ඉන්සර්ට් කරොත් ඔයගලන්ට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් බාන්න මේ ටෙම්පරේචර් එක මේක වීගි අපේ කලින් තිබුණ මෙෂර්මන්ට් එක 30 නේ දැන් බලන්න මේක මේ ටච් වෙනකොට මේක ඊට වඩා ඉහළට යනවා දැන් මට මේකේ දැනට පේන විදිහට පොඩි ඔයගලන්ට පේනවා දැන් කලින් 30ට වගේ තිබුණේ දැන් ඒක වීගින් ඉහළට ඉහළට යන විදිය ඉතින් මේක දිගර යනවා මේක සාමාන්‍යයෙන් 40ක් විතර ඇති ඉතින් ওই විදිහට ඔයගලන්ට පේනවා මේක තමයි වෙන්නේ දැන් අපි අර අපේ අපේ කම්පෝස්ට් ෆයිල් එකත් අපි කරන්න උත්සාහ කරන්නේ මේක මේකට ඊටාම හොඳ අවස්ථාවක් හදලා දෙන්න ඒතර බැක්ටීරියා වල වීගි ක්‍රියාත්මක දැන් සාමාන්‍යයෙන් පේන ඔයගලන්ට 34ක් ඒ වගේ ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා මේ පේනවනේ ඉතින් මේ වගේ ඕගලන්ට කියන්නේ ඒකයි අපි මේක තමයි කරන්න උත්සාහ කරන්නේ අපේ කම්පෝස්ටින් ෆයිල් එකේ ඒ නිවැරදි කන්ඩිෂන් එක දීලා සාමාන්‍යයෙන් 40ක් 50ක් වගේ වෙන්න අපිට ගන්න පුළුවන් ඇත්තටම එතකොට මොකද වෙන්නේ මේ ඇක්ටිවිටි එක ගොඩාක් වේගින් සිද්ධ වෙනවා ඔන්නමද ලේයර්ස් හතරක් එමු නැත්නම් පහක් ඇඩ් කරගත්තා ඕගලන්ට පේනවා ග්‍රීන් ඉස්සෙල්ලා බ්‍රවුන් ලේයර් එකක් තියෙනවා ග්‍රීන් ලේයර් එකක් තියෙනවා බ්‍රවුන් ලේයර් එකක් තියෙනවා ග්‍රීන් ලේයර් එකක් තියෙනවා ඊට පස්සේ ආයෙ බ්‍රවුන් ලේයර් එකක් තියෙනවා ඔය විදිහට තමයි අපි කම්පෝස්ට් ෆයිල් එක හැදෙන්නේ ඒ වගේම ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් උඩට උඩට යනකොට ස්ට්‍රක්චර් එකක් කොහොමද නැචරලි උඩ හරිය අපිට ටිකක් තින් කරා කියන්නේ මේ මේ තික්නස් එක අඩු කරන්න වෙනවා ඒක නැචරල් නැත්නම් සපෝට් වෙන්නේ නැහැ නේ ඉතින් කෙනෙක්ට අවශ්‍ය නම් මේ හතර පැත්තේ අවශ්‍ය නම් එහෙම රිටවල් හතරක් එකතු කරගෙන ඒක ඍජු කියන්නේ මේක හරියට අපිට ස්ට්‍රක්චර් එකකට ගන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි එහෙම නැති වුණා නම් නිකන් මේ වගේ ෆයිල් එකක් විදියටත් අපිට ගොඩනගන්න හැකියාව තියෙනවා දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ කම්පෝස්ට් ෆයිල් එකට හොඳ මයික්‍රෝබියල් මේ ඉනක්ලම් එකක් දෙන එක ඒ කියන්නේ ගොඩාක් මයික්‍රෝබ්ස් මේකට අපිට මුලින්ම ඉන්ට්‍රඩියුස් කරන්න පුළුවන් දැන් ස්වභාව ධර්මයේ මයික්‍රෝබ්ස්ලා ඉන්නවා ඉතින් ඒගොල්ලෝ හිමින් හිමින් මේ ෆයිල් එක උඩට නැග්ගෙන එන්න ඕනේ ලොකු කන්සන්ට්‍රේෂන් මේ මේක ඇතුලේ නැතුව නෙමෙයි ඊට වඩා අපිට මේක හොඳ විදිහක් තමයි අපිට පුළුවන් නම් මේක ද්‍රාවණයක් විදිහට දෙන්න දෙන්න හරි සරලයි ඒක අපි කරන්නේ කොහොමද සාමාන්‍ය අපි දැනට තියෙන කම්පෝස්ට් අපි සාමාන්‍යයෙන් කොටසක් ඒ කියන්නේ ලීටරයක් වගේ ප්‍රමාණයක් අරගෙන අපි දානවා වතුර සාමාන්‍යයෙන් ලීටර 4කට 5කට දාලා ඒකට අපි දානවා ෆෘට් වේස්ට් ඒකේ ෆෘට් වේස්ට් කියලා කියන්නේ දැන් මෙතන පිණි ජම්බු ඊට පස්සේ වරකා ඊට පස්සේ කොමඩු ඊට පස්සේ අපි මේ භාවිතා කරලා අයින් කරන මේ එළවලු වර්ග ඒ වගේම අපිට දාන්න පුළුවන් විශේෂයෙන් sugar තියෙන එක sugar කියන්නේ polysaccharides එහෙම නැත්නම් මේ ටිකක් අර පැණි රස වගේ දේවල් මේක අපිට ferment වෙන්න දෙන්න පුළුවන් සමහර අය මේකට molasses දානවා molasses කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ සාමාන්‍යයෙන් අපි මේ සීනි නිෂ්පාදනය කරනකොට උක් වලින් ඒක බොහොම මේ කියන්නේ sugar වලින් rich එහෙම නැත්නම් ලොකු nutrient content එකක් තියෙන එකක් තේම ඕනේ නැහැ මේ අපිට ඒ වෙනුවට සාමාන්‍යයෙන් ඔය අන්නාසි පුතු ජම්බෝ වුණ එකක් දාන්න පුළුවන් දාලා මේක සාමාන්‍යයෙන් දින 4ක් 5ක් ferment වෙන්න කරන්න පුළුවන් ferment වෙනවා කියලා කියන්නේම ඇත්තටම මේකේ ඇත්තටම අපිට අර තියෙන මේ බැක්ටීරියා ඒ කියන්නේ කම්පෝස්ට් වල තියෙන මේ මයික්‍රෝබ්ස් මේකේ ගොඩ නැගෙනවා කියන එක මේක කලතන්න ඕනේ මේක නිකන් ස්ටැක් වෙන්න තියන්න එපා සාමාන්‍යයෙන් දවසකට පාරක් විතර කලතන්න ඒ වගේම අපිට ලැක්ටෝබැසිලස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කර්ඩ් වලින් ගන්න අපි කර්ඩ් අරගෙන කර්ඩ් වතුර වල කලවම් කරලා ඒකට sugar ටිකක් දාලා ඒකත් ferment වෙන්න හදලා මේකට දාන්න පුළුවන්. ඒක මම දැම්මේ නැහැ. මේ දෙකෙන් මම ඇත්තටම ලොකු ශක්තිමත් microbial culture එකක් දෙන්න පුළුවන්. මේ හරි සරල දේවල්. ඉතින් දාව කියන්නේ project එකක් විදිහට ඔයගලන්ට වෙනසකට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේක ඇත්තටම මේ compost pile එක උඩට දාන එක. ඇත්තටම උඩට දානවටත් වඩා ඔයගලන්ට අතරමැදි කොටස් වලින් මේකෙන් කොටස් වශයෙන් දාන්න පුළුවන් නම් හොඳයි. දැන් මේක අද මම තනියම වීඩියෝ කරන හින්දා මට ටිකක් ඒක අමාරුයි. ඒකින්ද මම මේක උඩටම අපිට මේක ඇඩ් කරන්න පුළුවන් හිමින් හිමින් එකපාර ඇඩ් කරන්න එපා. ගලාගෙන යන්න පුළුවන් හින්දා සාමාන්‍යයෙන් මේක අර අඩු රේට් එකකින් ඇඩ් කරන්න සාමාන්‍යයෙන් එතකොට මිඩල් එක
ඉනකලේට් වෙනවා. ඉතින් ඒ වගේම මේ හැම පැත්තරම මේක වීදිලා යන විදිහට. ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහට අපි ටිකක් දෙන්න ඕගොල්ලන්ට පේනවා මේක පල්ලෙහැයින් වතුර ගලාගෙන යන්න යනවා වගේ දැනෙනවා නම් ඒකට වේගය වැඩි. එතකොට ටිකක් මේක ස්ලෝ ඩවුන් කරලා මේක වතුරත් එක්ක තව මේ කලවම් කරලා එකතු කරත් කමක් නැහැ. හරි අපි ඊළඟ ස්ටෙප් එක තමයි සම්පූර්ණයෙන් මේක සොගි කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳට වතුරෙන් මේක රෙන්ච් කරන්න ඕනේ. කියන්නේ සම්පූර්ණ වතුර මේක පිරෙන්නම මේ සම්පූර්ණ මේක වෙට් කරන්න ඕනේ. දැන් මම අද මේක ඇත්තටම මේ වෙලාව බලලා කරේ මොකද හොඳ වැස්සක් එන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු වාසනාවන්ත වුණොත් ඒක මට කරන්න ඕනේ නැහැ වැස්ස මට ඒක කරලා දෙවි. පුංචි අප්ඩේට් එකක් එනනම් මම කලින් කිව්වා වහින්න යන්න කියලා දැන් හොද්දටම වහිනවා. ඉතින් මේක තමයි අපිට ඕනේ. අපේ කම්පෝස්ටින් ෆයිල් එක හොද්දට වතුරෙන් තෙමෙන්න ඕනේ. ඒක දැන් හොද්දට සිද්ධ වෙනවා. දැන් මේ අපිට වහිනේ ඉන්න ප්‍රශ්නයක් නේද? වහින්න ඕනේ නැහැ මේක වෙන්න. හරි. කම්පෝස්ට් හදන්න වහින්න ඕනේ නැහැ. නමුත් ඒක හොද්දට ඩ්‍රෙන්ච් වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. අද ඒක හොද්දට වෙනවා. අකුණුක ගහ වහිනවා. ඔයගලන්ට පේනවත් ඇති. ඉතින් මේක තමයි අපිට ඕනේ. දැන් මේ තියෙන්නේ අපේ කොම්පෝස්ට් ෆයිල් එක දවස් දෙකකට පස්සේ ඔයගලන්ට පේනවා කලින් සයිස් එකට සාපේක්ෂව දැන් මේක ගොඩක් කලැප්ස් වෙලා තියෙනවා. දැන් මේක අපි හිතන මම මේක අල්ලලා බැලුවා කියලා මේක අල්ල බලනකොට ලොකු උණුසුමක් මෙතන දැන් අතට මේ වෙලාවෙම දැනෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපේ මේ බයොලොජිකල් ඇක්ටිවිටි එක ගොඩක් සාර්ථකව කියන එක. අපිට ඇත්තට මේක මෙෂර් ටෙම්පරේචර් එක මෙෂර් කරලා බලන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් මේ වගේ මැද හරියකින් වගේ අපිට මේ අපේ මේ දැන් මෙහෙම අත දාලා බැලුවොත් ඔයගොල්ලන්ට හොඳට මේක සාමාන්‍යයෙන් 40-45ක් වගේ ටෙම්පරේචර් එකක් මට මගේ අතට දැනෙනවා. අපි ඒක මෙෂර් කරලා බලමු. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේක ඇත්තටම මේ කොහොමද ඩිග්‍රේෂන් වෙන්නේ කියලා. ඇත්තට මේ ඩිග්‍රේෂන් එක වෙනවා කියන්නේ මේ වේවීමේ එක හොඳ සයින් එකක් තමයි මේ ටෙම්පරේචර් එක වැඩි වෙනවා කියන්නේ. ඇත්තට මේ ටෙම්පරේචර් එක වැඩි වෙනවා කියලා කියන්නේ ඇත්තට මේක දිගටම යනවා. මෙහෙම ගිහිල්ලා මේක උපරිමයකට ඇවිල්ලා ඊට පස්සේ එන්න අඩු වෙලා යනවා. එතකොට තමයි අපි දැනගන්නේ ඇත්තටම අපේ කම්පෝස්ට් ෆයිල් එක ඇත්තටම මේ කම්පෝස්ටිං වෙන්න බොහොම ආසන්නයි කියන එක. දැන් ඔයගලන්ට පේනවා මේක ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් 45 වගේ. ඒ කියන්නේ සෙල්සියස් 45ක වගේ ටෙම්පරේචර් එකක් මෙතන තියෙන්නේ. මට අනිවාර්යයෙන්ම මේක බොහොම ෂුවර් මේක මැද වගේ මේ අපි සාමාන්‍යයෙන් ටිකක් ඉහළ ප්‍රදේශයක මේක ගන්නෙ. නමුත් ඊටත් වඩා අපි මැද හරි මේ වගේ තැනකින් පල්ලෙහැයින්ම ගත්තොත් එimhe අතරම ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් 55ක් වගේ ඇති. දැන් මෙතන 45ක්. මේක හොඳ සයින් එකක් අපේ ඩිග්‍රේෂන් එක කම්පෝස්ටිං එක බොහොම හොඳට වෙනවා කියලා කියන්නේ. අපේ කම්පෝස්ට් ෆයිල් එක මේක දිගටම යන අතරේ අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට පුළුවන් තව ඉනකිලම් එක ලෑස්ති කරන්න. දැන් අර කලින් කිව්වාගේම මෙතනදි මම කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් හාල් හොදපු වතුර මේ වගේ මේ මේකකට දාගෙන ඊට පස්සේ ওই ඉවතලන පළතුරු කෑලි ඒ වගේම sugar ඒ කියන්නේ මොකක් හරි මේ සීනි සහිත පළතුරු වගේ මේකට ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන මේක ෆර්මන්ට් වෙන්න තියෙනවා. ඒ වගේම යෝගට් උනත් යෝගට් සාමාන්‍ය යෝගට් වලටත් වඩා ඇත්තන මී කිරි වගේ දෙයක් අපිට සාමාන්‍ය එක තියෙන්න තියලා ඒක ටිකක් ඒක මේ ටිකක් මේ වුණාන් පස්සේ සා වුණාන් පස්සේ අපිට ඒක ඇඩ් කරගන්නත් පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා ලැක්ටෝබැසිලයි බැක්ටීරියා කල්චර්ස් කියන්නේ සෑහෙන අධි සාන්ද්‍ර ප්‍රමාණ වලින් යෝගට් වල තියෙන යෝගට් වල නෙමෙයි යෝගට් නන් නෙමෙයි මේ මී කිරි වල ලංකාවේ යෝගට් කියලා කිව්වට ඉතින් ඔයගොල්ලෝ දන්නවා යෝගට් නෙමෙයි තියෙන්නේ සෙට් යෝගට් කියන්නේ ජෙලටින් ඇන් මිල්ක් කියන එක. ඊට වඩා මේක හොඳයි. ඉතින් මේ ෆර්මන්ට් වෙන බල සාමාන්‍යයෙන් දින 5කදී වගේ පස්සේ අපිට මේ කල්චර් එක නාර කම්පෝස්ට් ෆයිල් එකට ඇඩ් කරන්න පුළුවන්. දැන් මම මොකද කරන්නේ මේක පොඩ්ඩක් නැවත වෙට් කරලා දැන් ටිකක් ඩ්‍රයි වෙලා තියෙන්නේ. මොකද මේ දවස් දෙක තුනේ වැස්සේ නැහැ. මේක මම පොඩ්ඩක් නැවත වෙට් කරලා ඊළඟට මම මේක වහලා තියනවා. එතකොට මොකද වෙන්නේ මේක ඇතුලේ නිතරම මේ පළවෙනියටම තාපය ගොඩක් රැඳිලා තියෙනවා. දෙවෙනියට මේක ඇතුලේ හොඳ මේ හියුමිඩිටි එක කියන්නේ හොඳ ආද්‍රතාවය හොඳ තෙතමනයක් මේක ඇතුලේ රැඳිලා තියෙනවා. ඒතර බැක්ටීරියල් ඇක්ටිවිටි එක මේක හොඳට ඇක්ටිව්ලි සිද්ධ වෙනවා. හරි මම දැන් කරේ අර කලින් කිව්වාගේ මේක මේ වගේ ආවරණයකින් වසාගත්තු එක. ඒකර මේ උඩින් මොයිස්චර් ඉවපරේට් වෙන ස්වභාවය අඩුයි. ඒ වගේම නමුත් මම දෙපැත්තෙන්
මේ ඉඩ තියලා තියෙනවා වායුව ඇතුල් වීම සඳහා. ඉතින් ඒකත් අතිශය වැදගත්. ඉතින් මේ විදිහට වහලා සාමාන්‍යයෙන් දවස් 2 3ක් තියන්න ඕනේ. තියලා ඊළඟට අපි බලමු කොහොමද ඇක්ටිවිටි එක මේකේ වෙන්නේ කියලා. ඔන්න අපේ කොම්පෝස්ට් ෆයිල් එකට අදට හරියටම සති එකමාරයි. දැන් අපිට මේක ටර්න් කරගන්න. පළවෙනියටම මම කලින් පැහැදිලි කරා වගේ මේක ටර්න් කරගන්න සුදුසුම කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒක කොහොමද කරන්නේ කියන එක තමයි පෙන්වන්න යන්නේ. දැන් මුලින්ම අපි මේක මේ වැස්ම අයින් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා මේකේ සත්‍ය කොහොමද කියලා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා මේකේ මැද හරිය වගේ වෙන්න හොඳට කළු පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කම්පෝස්ටින්ග් එක ප්‍රොසෙස් එක හොඳට වෙන බව ඒක හොඳ එවිඩන්ස් එකක්. ඒ වගේම වටේ හැබැයි තාම ටිකක් දුඹුරු පාට තියෙනවා. දැන් එහෙනම් මම අර කලින් පැහැදිලි කරා වගේ මොකක්ද වෙන්න ඕනේ, මේ වටේ ටික මැද්දට ගිහිල්ලා මේ මැද ටික වටේට එන්න ඕනේ. ඒක තමයි අපි එකපාරයි මේක ටර්න් කරන්නේ. ඉතින් හොඳට පැහැදිලි වෙලා තියෙන්නේ මේක තාම හොඳටම රස්නේ. කියන්නේ සාමාන්‍යයෙන් සෙන්සියස් 20 මං හිතන්නේ 40 45ක් විතර රස්නේ. උගලන්ට දැනටම පේනවා කොච්චර මේවා මේ ඩිකේ වෙලා තියෙනවද කියලා. දැන් ඉතින් මේ තියෙන දැන් මේ සමාල්ලාට ෆංගස් පවා හතු පවා හැදෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ මේක කලැප්ස් කරගමු. කලැප්ස් කරලා අර විදියට අපි වෙනස් කරගමු. ඉතින් මේක දගුවන් පේනවනේ. දැන් මේ අතර මේ මැද කොටස සම්පූර්ණයෙන් පාහේ කළු පාට වෙලා තියෙන්නේ. තාමත් මේකේ උණුසුමක් තියෙනවා. මම මේක තව පල්ලෙහාට ගන්නකොට ඇත්තටම ඔයගොල්ලන්ට මේක ස්ටීම් එක පවා දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ හුමාලය කියන්නේ මේ කියන්නේ උෂ්ණත්වයේ 100ට වඩා වැඩි නැහැ. නමුත් සාමාන්‍ය මේ වාෂ්ප දකින්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ මට්ටමකට මේක වෙලා තියෙනවා. ඉතින් ඒක හරි වැදගත්. හරි, දැන් මම සම්පූර්ණයෙන්ම බ්‍රවුන් ස්ටික, ඒ කියන්නේ වටේ තියෙන ෆයිල් එකේ වටේ තියෙන කොටසු බ්ලැක් ස්ටික්, ඒ කියන්නේ මේක මැද්දේ එහෙම නැත්නම් සෙන්ටර් එකේ තියෙන කුත් කොටස් දෙකට වෙන් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා අර කලින් අපි හදපු ස්ටේජ් එක සම්පූර්ණයෙන්ම මම හිස් කරලා තියෙනවා. දැන් මම මොකද කරන්නේ, මේ බ්‍රවුන් ස්ටික මම මැද්දට දානවා. ඒකට මම අපේ එකතු කරනවා අපි ෆර්මන්ට් කරලා හදාගත්තු ඉනකුලම් එක ඒක එකතු කරලා ඊට පස්සේ මොකද කරන්නේ, බ්‍රවුන් ස්ටික ඒක උඩින් දානවා. ඊට පස්සේ ඒක උඩට ආයෙත් මේකෙන් භාගයක් විතර එකතු කරනවා. ඉතින් මේක තමයි අපේ ප්‍රොසෙස් එක. දැන් මේක කරායින් පස්සේ සාමාන්‍යයෙන් නැවත ටර්න් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි හොට් කොම්පෝස්ටිං වල ප්‍රධාන ප්‍රින්සිපල් එක. දැන් උගලන්ට අවශ්‍ය නම් කීප සැරයක් ටර්න් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ටර්න් කරනවා නම් වැඩිපුර ටර්න් කරනවා නම් ගොඩාක් හොඳයි. ඒ කියන්නේ විශාල මේ කොටස් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් උගල දැක්කම මම සමහරලාට අර මේ කෙසෙල් කොළපවා දැම්මා. ඒව ටිකක් ප්‍රමාණයෙන් කියන්නේ වර්ගඵලයෙන් වැඩි නිසා ටිකක් කාලයක් යනවා ඒක ඩිග්‍රේඩ් වෙන්න. නමුත් ඒක කමක් නැහැ. දැන් අපි නම් මම නම් දෙපාරක් මේක ටර්න් කරන්නේ. ඉතින් දැන් අපි ඒක එනම් ඒක පටන් ගමු. ඔන්න දැන් මම මගේ කොම්පෝස්ට් ෆයිල් එකට බ්ලැක් ස්ටික් උඩින් දාගත්තා. දැන් ඊළඟට මම කරන්න යන්නේ අර කලින් කිව්වා වගේ මේක අපේ දැන් ඉතුරු ඉනකුලම් එක ආයේ මේක උඩින් අපි එකතු කරගන්න ඕන. දැන් මේ විදිහට අපි එකතු කරගන්න හේතුව තමයි මේ දැන් මේ බ්ලැක් එක උඩින් තියාගැනීමේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේකට අපි වතුර දානකොට දැන් මේ බ්ලැක් කියලා කියන්නේ හොඳට ඩිග්‍රේඩ් වෙලා යන මේ කොල්ල රොඩුනේ. ඒවත් තියෙන බැක්ටීරියා මොකද වෙන්නේ, අවස්ථාවක් තියෙනවා පල්ලෙහාට යන්න. ඒතර පල්ලෙහා තමයි තාම ඩිග්‍රේඩ් වෙච්ච නැති බයෝමාස් එක තියෙන්නේ. එතකොට අපිට මේ ලොකු chance එකක් තියෙනවා ඒවත් composting වෙන්න, efficiency එක වැඩි වෙනවා. ඒ වගේම ඒ ඇතුලේ ඇත්තටම උෂ්ණත්වය මේ වගේ වටේ මේ වගේ මේ layer එකක් දැම්මහම එළියට යන්නේ නැහැ. ඒතර උෂ්ණත්වය යම් ප්‍රමාණයකට පවත්වා ගන්න පුළුවන්. ඉතින් hot composting වල තියෙන වැදගත්ම දෙයක් තමයි මේක වේගෙන් සිද්ධ වීම සඳහා ඒ උෂ්ණත්වය අවශ්‍යයි. ඉතින් ඒකත් මේක වැදගත් කාරණාවක්. ඉතින් මම ඉන්න ක්ලෙම් එක දාලා ඊළඟට මේක අපේ ෆැබ්‍රික් එකෙන් වහගන්නයි යන්නේ. හරි, දැන් මේ ඔබ දකින්නේ හරියටම මාසයක් වයස අපේ කම්පෝස්ටිං ෆයිල් එක. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි අර ඉස්සරට සාපේක්ෂව ඉස්සර කම්පෝස්ට් ෆයිල් එකේ ඔයගොල්ලන්ට ගොඩාක් තිබුණ දුඹුරු සහ කොළ දකින්නේ.
නමුත් ඒ දුඹුරු කොළ ගතිය සම්පූර්ණ වගේ බැහැරට ගිහිල්ලා දැන් අපිට පේන්නේ ගොඩක් කළු සහ තද දුඹුරු වර්ණ. ඉතින් මේ කියන්නේ අතරම කොම්පෝස්ටිං ප්‍රොසෙස් එක හොඳට සිද්ධ වුණා කියන එකට හොඳ එවිඩන්ස් එකක්. ඒක නැත්තම් සාක්ෂියක් තමයි ඒ. මේ තව විදිහට අපිට මේ කොම්පෝස්ටිං ප්‍රොසෙස් එක ගැන අදහසක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසයක් විතර විතර තර්මල් කොම්පෝස්ටිං සාමාන්‍යයෙන් මාසයක් විතර කාලයක් සිද්ධ වුණාම මේ කොම්පෝස්ටිං එක බොහෝ දුරට ඉවරයි. කියන්නේ සාමාන්‍යයෙන් 75 80ක් වගේම මේ කොම්පෝස්ටිං ඉවර මට්ටමට තියෙනවා. අපි කොහොමද ඒක තීරුම් ගන්නේ? ඒක හරි පහසුයි. අපිට කරන්න තියෙන්නේ සාමාන්‍ය මේ වගේ ෆයිල් එකේ නිකන් සාමාන්‍ය සිදුරක් හදලා අපිට පුළුවන් මෙහි රස්නයක් තියෙනවද කියලා බලන්න. දැන් මෙහි තුල ඇත්තටම රස්නයක් මට දකින්න නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වයක් තමයි මට තේරෙන්නේ. ඉතින් මම ඒක ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මම මේ තර්මෝමීටර් එකක් සෙට් අප් කරා. දැන් ඔයගලන්ට පැහැදිලිව පේනවා මෙහි මේ පේනවා ටෙම්පරේචර් එක 30ට ආසන්නයි. ඒ කියන්නේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයට ආසන්නයි. ඉතින් මේ කියන්නේ ඇත්තටම මේ කොම්පෝස්ටිං ප්‍රොසෙස් එක බොහෝමයක් බොහෝ දුරට මේ ඉවරයි කියන එක. ඉතින් කෙනෙක්ට ඒක හොඳ එවිඩන්ස් එකක් ඇත්තටම මේක මේ පාවිච්චි කරන්න දැන්. දැන් ඇත්තටම මේක මේ මට්ටමේදී වුණාත් සාමාන්‍යයෙන් මේ ශාකවල මේ උඩ වැස්මක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ මට්ටමේදී ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ නැහැ කෙලින්ම මේ පස සමග කලවම් කරලා යොදන්න. ඒකට හේතුව තමයි මම ඒකත් ඔයගලන්ට පෙන්වන්න ඕමනයි කියලා පැහැදිලි කරන්න කියලා බැලුවා. ඒක තමයි මම ඔයගලන්ට පෙන්වන්නම්. දැන් මේ තියෙන්නේ දැන් මේ කොම්පෝස්ට් දාලම වතුර දාලා සොලියුෂන් එකක් හැදුවා. දැන් මම මේක හිතන්නේ මේක ඔයගලන්ට පෙන්වන්නම් මේක pH අගේ. සාමාන්‍යයෙන් ඔයගලන්ට පේනවා මෙන්න මේ pH meter එක එක්ක මම ඔයගලන්ට compare කරලා පෙන්නුවොත් දැන් බලන්න මේ මට්ටමේ දියන. දැන් ඔයගලන්ට පේනවා මේ pH එක තාම තියෙන සාමාන්‍යයෙන් 5-6 වගේ අතර. ඉතින් අන්න ඒකයි. කියන්නේ ආම්ලික ගතියක් මේ කම්පෝස්ට් වල තියෙනවා. අන්න ඒකයි අපි කියන්නේ මේක එකපාර දැම්ම පාවිච්චි කරන්න එපා. තව සති දෙකක වගේ කාලයක්. සාමාන්‍ය මේ කම්පෝස්ට් එකට අපි කියන්නේ ඒජ් වෙන්න, අපි කියන මැචුව වෙන්න තියනවා කියලා. මැචුව වෙන්න තිබ්බයින් පස්සේ ඇත්තටම මේක භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි මාසයකට පස්සේ තත්ත්වය. ඉතින් තව ඇතනු සති දෙකක් හෝ තුනක් ඒගොල්ලන්ගේ තියෙන ෆීඩ් එකේ මේ ස්වභාවය අනුව තියෙනවා. ඉතින් අපිට තියෙනවා මේ තව දෙයක්. මේ බලන්න මේ ප්ලාස්ටික් කෑලි. හරි අමාරුයි මේවා අයින් කරගන්න. කොච්චර අයින් කරන්න අපි උත්සාහ කරා. ඉතින් මේවා ඉතින් මේක තමයි කියන්නේ. අර අපි කියන්නේ සිංගල් යූස් ප්ලාස්ටික් කියන එකේ තියෙන ප්‍රශ්න. මම මේ නිකම් මේ ගෙදර අපි සාමාන්‍ය සෙග්‍රිගේට් කරනවා එහෙම කරලා මේ හරි අමාරුයි මේ ප්ලාස්ටික් සෙපරේට් කරන්න. අර ලොකු කන්දක් වගේ තියෙනකොට මේවා පේන්නේ නැහැ. උනා ඩිග්‍රේඩ් වෙලා ගියාම තේ පේනවා. දැන් මේ ඕගොල්ලෝ හිතන්න මේව මයික්‍රෝ ප්ලාස්ටික් වුණා. මේවා කුඩා කොටස් වලට කැඩලා ගිහිල්ලා මේ ආහාර ධාම වලට පවා එකතු වෙන්න පුළුවන්. නමුත් අපිට ඉතින් මේවා තමයි ප්‍රශ්නේ. ඒතකොට සිංගල් යූස් ප්ලාස්ටික් ගැන මීට වඩා දැනුවත් වෙන්න අපේ ආහාර පද්ධතියට සිංගල් යූස් ප්ලාස්ටික් වල තියෙන භයානකකමුත් තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන අපි ඊළඟ මාසයකට පස්සේ මොනවද අපි බලමු කොහොමද මේකේ තත්ත්වය කියලා. හරි දැන් මේ ඔබ දකින්නේ හරියටම මාස එකමාරකට පස්සේ අපේ තිබුණ අපේ තර්මල් කම්පෝස්ටිං ෆයිල් එක. දැන් මේක ඕක ඇත්තටම ළඟට ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ කම්පෝස්ට් එකේ දැන් මේ ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය නිසා මේක සම්පූර්ණයෙන්ම ඩිග්‍රේඩ් වෙලා කම්පෝස්ට් මට්ටමට පත් වෙලා තියෙන්නේ. දැන් මේක හොඳට මැචු වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඔයගලන්ට පස්සෙක කලවම් කරන්නත් මට්ටමට ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි වැඩේ. මේක ඕනනම් කෙනෙක්ට තව ටිකක් කාලයක් තියන්න පුළුවන්. ඒ වගේම වේලා ගන්නත් පුළුවන්. හේ හැමදේම කරන්න පුළුවන්. දැන් මේක වැසුණක් වගේම ඇත්තටම මේ සාමාන්‍ය මේ පස් සමග කලවම් කරලා භාවිතා කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ පේනවානේ මාස එකමාරකින් තර්මල් කම්පෝස්ට්. කොච්චර වේගෙන් අපිට මේවා හදලා පාවිච්චි කරන්න පුළුවන්ද? හැබැයි නිවැරදි තාක්ෂණය භාවිතා කරන්න ඕනේ. ඉතින් මේක තමයි. ඉතින් අපිට පුළුවන් ඇත්තටම මේවා අපේ සාමාන්‍ය ගස් වලට ඉදීම සඳහා භාවිතා කරන්න. නමුත් උඹලා පැහැදිලිව පේනව නේද? අපි පටන් ගත්තේ කම්පෝස්ට් ෆයිල් එකේ සයිස් එකයි. දැන් මේ තියෙන කම්පෝස්ට් ෆයිල් එකේ සයිස් එකයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. ඒ මේ අපි මෙන්න මේ හරියට වගේ තිබුණා. පටන් ගන්නකොට. නමුත් දැන් ඒක පොඩි වෙලා. ඉතින් ඒක තමයි කම්පෝස්ටිං වල හැටි.
ඉතින් මේක තමයි අද අපි කතා බහ තියෙන්නේ. එහෙනම් මේකයි. ඉතින් මේක බෙදා ගන්න අපේ විශේෂයෙන් මේ වගේ දෙයකට යෙදෙන්න හැකියාවක් තියෙන අය සඳහා. ඒක තමයි මගේ එකම ඉල්ලීම මේ වීඩියෝ එකේ. මොකද අපේ මේ channel එක සාමාන්‍යයෙන් බලන අය මම හිතන්නේ ටිකක් ගවිතන සම්බන්ධයෙන් එහෙම ලොකු එකක් ලොකු මේ උනන්දුවක් තියෙනවද නැද්ද කියන්න හරි දන්නේ නැහැ. ආ තව දෙයක් මේ බලන්න. මේ අන්න වෝම්ස්ල දැන් එන්න පටන් අරගෙන මේනි මේ ගැඩවිල්ලු. දැන් මේ ගැඩවිල්ලු මේ භූමිය දැන් මේක කලැප්ස් වෙනවනේ කාලයත් එක්ක. මේ කියන්නේ මේ කම්පෝස්ට් ෆයිල් එක වැටලා වැටලා පල්ලෙහාට යනවා. ඉතින් එතකොට වෙන්නේ මේ භූමියේ ඉඳලා ගැඩවිල්ලු එන්න පටන් ගන්නවා. ඉතින් ඒගොල්ලොත් මේක ඩිග්‍රේඩ් කරනවා. ඉතින් ගැඩවිල්ලු සාමාන්‍යයෙන් එන්නේ හොඳට මේකේ මේ මොකද දඟලන්නේ. මේ ඇවිල්ලා මේක හොඳට හොඳ ක්වලිටි තියෙන නිසා තමයි ඒගොල්ලෝ එන්නේ. නැත්තම් කියන්නේ අර රොට් වෙන කම්පෝස්ට් ෆයිල් එකට ගැඩවිල්ලු වෙන ප්‍රමාණය බොහොම අඩුයි. ඒ මාවත් එන්නේ ටිකක් අපිට එච්චරම ලොකු මේකක් නැති. මේ බලන්න මේ ගොඩක් මේ සත්තු එන්නේ හොඳ ක්වලිටි කම්පෝස්ට් ෆයිල්. මොකද ඒගොල්ලන්ට ෆීඩ් කරන්න පවා ඒ ශුද්‍ර ජීවීන් ඉන්නවා ඒක ඇතුලේ. ඒකයි ඉතින් ඒකත් හරි වැදගත්. ඉතින් මේක තමයි කතාව. එහෙනම් අපි වැඩිදුර කතාන්න ඕනේ නැහැනේ. එහෙනම් මේ විදිහට අපි මේකද මේ වීඩියෝ කිව්වරේ. බොහොම ස්තුතියි ඔයගලන්ට මේක මේ වීඩියෝ එක සමග එකතු වුණාට.